विमर्शन ദേശീയ ആയുർവേദ ലോവട്ട് ഗനയായതു ബവ അഗമതി പൗസൈ ലോവ വിശാലതമ റോക്കട്ടുവ അഭ്യവകാശ ഗമന ആരംഭൈ അധ്യയന പൊതുസാഹിത്യ പത്ര ഉസസ്പില വിഭാഗീയ പ്രതിഫല ഈ ദിനയേദി നികുത് കേരുണാ മേവര വിഭാഗേൻ സിസുൻ 181126 ദിനകു സരസവി പ്രവേശയേട സുദുസുകം ലബാ തിബനവാ मेवर अपोस उसस्पेल विभागेट आयदुम करुआन तुन लक्ष तिस हतर दहास हारसी हतर देनकु पेनी सिटिया ए आतरेन जीव विद्या अंशेन प्रतम स्थाने हिमिकर गत्ते कोलंब विशाका विद्यालय साचिनी विजयवर्धनाय जीव विद्या अंशेन देवन स्थाने हिमिकर गत्ते यापनिय हिंदू विद्यालय जयनंदन कृषिहन गणित अंशे प्रथम स्थाने कोलंब आनंद विद्यालय तारुष शिहान फोनसेका हिमिकर गत्ता गणित अंशे पेरणी निर्देश अटते दिवेने प्रथम स्थानीय पिन्नवल जातक पासले दर्शन इसुरुसुरु संपत्र हिमिउणा बदुल्ल मध्य महाविद्यालय उविंदु प्रवीण सुमन शेखर गणित अंशे नव निर्देश अटते देवन स्थानीय हिमिकर गाता මේ ජයග්‍රහණයෙන්ද ඇත්තටම සියලුම ගුරුවරුන්ගේ දායකත්වය ඇත්තටම වැදගත් වුණා ඕන කෙනෙක්ට මේ දැනට එන්න පුළුවන් වටින්නේ තමගේ කැපකිරීම තමයි දිනදා අපිට දෙන ක්‍රියාකාරකම් નિවර්ධිව කරලා ඒ උගන්නන දේවල් අවබෝධයෙන් යුතු උගන්නගෙන ඒ ලෙවල් කරන මුවාවෙම පමණක් නෙවෙයි ඒ විෂය හදාරලා ඒ විෂය ප්‍රගුණ කිරීමේ අරමුණින් විෂය ඉගෙන ගත්තොත් උසස් පෙළ ඉහළම තරගට එන්න පුළුවන් කියලා තමයි මම හිතන්නේ गणित तूंगन स्थानीय कुरुनेगल मलियदेव बालिका विद्यालय संजना कपुकोटुवटाय हिमियुने वाणिज्य अंशेन दिवेने प्रथम स्थाने हिमिकर गत्ते कोलंब बिशप विद्यालय टेशानी निम्हारा पेरणी निर्देश अटते वाणिज्य विषय धारावेन प्रथम स्थानीय बद्देगम क्रिसुदेव विद्यालय निरोशन संदुरुवन जासिंह हिमिकर गत्ता कलांशन पेरणी निर्देश अड़ते दिवेने प्रथम स्थाने हिमिकर गनीमट गंपा बंडारनायक विद्यालय निपुण विराज हेट्टियाराजुगे समत्तुना इंजीनियर ताक्षण विषय धारावेन गंपा बंडारनायक विद्यालय विनूर ओसंद गाल्लगे प्रथम स्थान हिमिकर गत्ता प्रतिफल नेवत समीक्षणे संधा जनवरी मस दहात्वन दाड पेर आयदुं पात यमुकलुत बव विभाग डिपार्टमेंट निवेदने करनवा අපොසු උසස්පෙළ විභාග සහතිකයේ ඔන්ලයින් ක්‍රමයේ ඔසේ ලබා ගැනීමට විභාග අපේක්ෂකයන්ට අද සිට පහසුකම් සැලසා දී ඇති බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා පවසනවා. සමදෙන් ITN ප්‍රවෘත්ති අංශයේ වෙත අදහස් පළ කළේ මහතා. අද දිනේ සිට ඔන්ලයින් ක්‍රමයේ ඔසේ විභාග සහතිකයේ ලබා ගැනීමට අපේක්ෂකයන්ට පහසුකම් සැලසා තිබෙනවා. ඒ අනුව විභාග සහතිකයේ සඳහන් රුපියල් 600කුත්, ටැවල් ගාස්තු සඳහන් රුපියල් 100කුත් අයකනු ලබනවා. මෙය ක්‍රෙඩිට් කාඩ් එකකින් හෝ එහෙම නැත්නම් ඩෙබිට් කාඩ් එකකින් ගෙවීමට හැකියාව ලැබෙනවා. ඒකට පය 48ක් ඇතුළත තමන්ට මෙම සහතිකය ලබා ගන්නට පුළුවන්. ඒ වගේම EMS සේවාව ඔස්සේ විදේශ රටකට වුවද මෙම සහතිකය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර තිබෙනවා. සඳුදා දින සිට එනම් දෙසැම්බර් विभाग प्रतिपाल लेखन पास सह श्री जवादपुर कलापोल राजित सेनारत्न महतागेन अपराध परीक्षण डिपार्टमेंट अद प्रकाश लबागत्ता
පසුගිය ජනාධිපතිවරණ සමයේ ආන්දෝලනාත්මක සුදුවැන් මාධ්‍ය හමුව මෙහෙවීම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා අතරංගුට ගැනීම සඳහා අධිකරණය වරින්තු නිකුත් කර තිබියදී ඔහු නාරාහෙන් පිට පෞද්ගලික රෝහලකට ප්‍රතිකාර ලබා ගැනීමට ඇතුළත් වුණා. ඊයේ දිනේදී එම රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රාජිත සේනාරත්න මහතාව අතරංගුට ගැනීමට කටයුතු කළා. ඒ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව එම රෝහලට පැමිණි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 30 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. කෙසේ වෙතත් රාජිත සේනාරත්න මහතා අදිරුදුර පීඩනයෙන් හා ආතතියෙන් පෙළෙන බවද රෝහලේ වෛද්‍යවරයා සඳහන් කර තිබෙනවා. ඒ අනුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ තවදුරටත් එම පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. රාජිත සේනාරත්න මහතා කියන ප්‍රකාශයක් සටහන් කර ගැනීමට ඊයේ රාත්‍රියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට බලා සිටීමට සිදු වූ බවයි වාර්තා වන්නේ. මෙම සැකකරු වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇති අතර ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අදාළ වෛද්‍ය පරීක්ෂණයේ වාර්තාව ලැබෙන තුරු නුසුදුසු බව ප්‍රකාශ කර තිබුණා. ඒ අනුවයි අද දිනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රාජිත සේනාරත්න මහතාකින් ප්‍රකාශයක් ලබාගෙන ඇත්තේ. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන අනුරාධපුර ජයශ්‍රී මහා බෝසමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. අටමස්ථාන අධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවස ස්වාමීන් වහන්සේ බැහැදුටු අග්‍රමාත්‍යවරයා උන්වහන්සේගේ සුව දුක් විමසා බැලුවා. ඉන් අනතුරුව ජයශ්‍රී මහා බෝසමිඳුන් වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වුණා. මැතිමතිවරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. රුවන්වැලි සෑ චෛත්‍ය රාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ ද හමු වූ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උන්වහන්සේගේ සුව දුක් විමසා බලා ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව රුවන්වැලි මහසෑ රදුන් වෙත පැමිණි අග්‍රමාත්‍යවරයා ආගමික වතාවත්වල නිරත වුණා. ආශිර්වාද කරනවා. ඒ වගේම ජනතාව මීට වඩා සුඛිත මුදිත භාවයට පත් කරන්න ගන්න වෙහෙස දහසක් නයින් ඒ ශක්තිය වඩා වර්ධනය වෙලා ඒ ප්‍රතිලාභ මහ ජනතාවට ලැබේවා කියන ආශිර්වාදේ දාස්ස ජයින් ජයින් වේවා කියලා ආශිර්වාද දෙත්වා පිරිත් ගාථා වචන මේ වෙලාවට කියනවා. මිරිසවැටිය විහාරාධිකාරී පූජ්‍ය ඊතල වැටුණුවේ ඥානතිලක ස්වාමීන් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගැනීමටද අග්‍රාමාත්‍යවරයා කටයුතු කළා. ඉන් අනතුරුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ වෙත පැමිණි අග්‍රාමාත්‍යවරයා විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේගේ සුව දුක් විමසා බැලුවා. ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ලෝකයටම ප්‍රයෝජනවත් වන ආකාරයට වැඩි දියුණු කරගත යුතු කාලය එළඹ ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ආදිත්‍ය ආයුර්වේද කේන්ද්‍රය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අනුරාධපුර හරිස්චන්ද්‍ර මාවතේ පිහිටි මෙම ආයුර්වේද කේන්ද්‍රය වායු සමනය කළ කාමර 24කින් සහ ප්‍රතිකාර කාමර 12කින් සමන්විතයි. මෙතේ එමෙතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙවර ආණ්ඩුවෙන් ආයුර්වේද රාජ්‍ය ඇමතිවරයෙකු අපි පත් කරේ මේවා පිළිබඳ විශේෂ අවධානය යොමු කරන්න. ඌට බාහිර දුන්නේ ආයුර්වේදය. ඒ වගේම ආයුර්වේද වෛද්‍ය පරීක්ෂණාගාරයක් තියෙනවා අපිට. මම දන්නේ නැහැ ඒක කොතරම් දුරට සාර්ථකද කියලා. ඒකේ මොනතරම් පරීක්ෂණ කෙරෙනවද කියලා. අඩු ගාණේ පරීක්ෂණ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්නට මම මේ ඇමතිවරයාටත් ඒ ආයුර්වේද පරීක්ෂණාගාරයට පත් කරපු ඒ නිලධාරීන් හම්බෙච්ච අවස්ථාවේදී ඔවුන්ටත් මම පැවසුවා. අපේ තියෙන ඖෂධ පිළිබඳව අපේ තියෙන හැම පැලෑටියක් ආයුර්වේද පැලෑටියක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් එහෙමනම් ඒවා පිළිබඳව සොයා බලලා එයින් වඩාත් ජනතාවට ප්‍රයෝජනවත් වෙන ආකාරය සහ ලෝකයට ප්‍රයෝජනවත් වෙන ආකාරය කටයුතු කරන්නට මහන්සි ගත යුතු කාලය ඇවිල්ලා තියෙනවා.
උතුරු පළාත් හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාචිලිංග මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පෙරවරුේ ත්‍රස්ත්‍ර විමර්ශන ඒකකයේ වෙත පැමිණියා. වෙල්ලමුල්ල වයිකල්හිදී සමරුම් සිදු කිරීම පිළිබඳ සිදු කරන විමර්ශනයේදී ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණෙන ලෙස ත්‍රස්ත්‍ර විමර්ශන ඒකකයේ දැනුම් දීමකට අනුව මෙසේ පැමිණි බවයි ඔහු කියා සිටියේ. ත්‍රස්තවාද විමර්ශන ඩිපාර්ට්මන්ට්ුවෙන් ඉඳලා මට ඉල්ලීම කරලා තිබුණා 27 වෙනිදා උදේ 10ට තර මූලස්ථානට කටවතර දෙන්න සාය වෙන්න කියලා මොල්ලිවයිකල් වලින් සමරුවෙන් සම්බන්ධයෙන් විමර්ශන කරලා කටවතර ගන්න ඕන කියලා තිබුණා. ඊය එන්න බැරි වුණා මම අද ඇවිල්ලා තියෙන්නේ. බෙදුම්වාදී විවස්ථාව වහාම වෙනස් කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය මෙදකොඩ අබේතිස්ස ස්වාමින් වහන්සේ පවසනවා. ජනාධිපතිවරයාගේ බලතල අඩු කළහොත් රට බෙදීම වැළැක්විය නොහැකි බවයි පුලතිසිපුර ඒකාබද්ධ භික්ෂු සමුළුවට එක්වමින් උන්වහන්සේ පවසන්නේ. රාජ්‍යත්වය වෙනුවෙන් රටේ ආරක්ෂාව වෙනුවෙන් පාලකයන් සමහර වෙලාවට හාමුදුරුවරු කරපිටින් අරගෙන ගිය අවස්ථාවලුත් අපේ ඉතිහාසයේ දැකලා තියෙනවා. පරගති චින්තනයේ තියෙන උදවිය කියනවා මේ හාමුදුරුවරු දේශපාලකයන්ට කඩ යනවායි කියලා. මේ ජාතික කාර්යභාරය දැකලා ඒ ඓතිහාසික යුග මෙහෙවර තමයි අදටත් බාර අරගෙන තියෙන්නේ. රජයක් පිහිටුවා ගන්නට පුළුවන්කම ලැබුණත් ජනාධිපතිවරයාට මේ රජයේ ස්ථිරසාර ශක්තිමත් ප්‍රබල තුනෙන් දෙකේ ආණ්ඩුවක් බවට පත් කෙරුවේ නැත්නම් අන්න අර අපි කියපු බෙදුම්වාදීන්ට දැන් ඔබ දකින්න ඇති විග්නේශ්වරන් ඊයේ පෙරේදාත් ආයි කියනවා. ඒගොල්ලන්ට තමයි මේ උතුර නගනහිර අයිති නිජවිම ඒගොල්ලන්ට තමයි ලංකාවම අයිති කියලා. විග්නේශ්වරන්ට සල්ලි හදිසි වෙලා ඒ මිනිස්සුන්ට සල්ලි ගෙවන්නේ ඩයස්පෝරාවෙන් මේ බෙදුම්වාදී ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම වෙනස් වෙන්න ඕනේ. මේ විධායක ජනාධිපති ක්‍රමයේ තවදුරටත් බලය ශූන්‍ය බවට පත් කළොත් එදාට රට බෙදියාම වළක්වන්නට බෑ. මේ රටේ පක්ෂ විපක්ෂ කියලා දෙකක් නැහැ. මේ රටේ තියෙන දේශප්‍රේමී දේශද්‍රෝහී කියන ඛණ්ඩායම දෙකයි. කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම එම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්ුණා. කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ටී.බී. ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්ුණා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ කඩිනමින් සංවර්ධනය කිරීම පිළිබඳ මෙහිදී අවධානය යොමු කළා. මැති ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රාජ්‍ය සේවකීන් වෙනුවෙන් ඉදිකෙරෙන ඕවල් වීව් රෙසිඩෙන්සි නිවාස ව්‍යාපෘතියේ වැඩ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා. රාජ්‍ය සේවකීන් වෙනුවෙන් බුරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ ඉදිකෙරෙන මෙම නිවාස ව්‍යාපෘතිය ආරම්භ කළේ 2014 වසරේදී. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම් ධුරය දරන සමයේ එතුමාගේ සංකල්පයකට අනුවයි. පසුගිය රජයේ සමයේ මෙම නිවාස සංකීර්ණයේ ඉදිකිරීම කටයුතු ප්‍රමාද වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව එහි ඉදිකිරීම කටයුතු මේ වන විට කඩිනම් කර ඇති අතර 2020 මාර්තු මාසයේදී මෙම නිවාස ව්‍යාපෘතියේ වැඩ කටයුතු අවසන් කිරීමට නියමිතයි. තට්ටු 25කින් සමන්විත මෙම නිවාස සංකීර්ණයට වැය කෙරෙන මුදල රුපියල් බිලියන 6ක්, රතගාලක්, ළමා උද්‍යානයක්, ව්‍යායාම මධ්‍යස්ථාන දෙකක්, වෙළඳ සංකීර්ණයක් සහ පිහිනුම් තටාකයක් ඇතුළු පහසුකම් රැසකින් එය සමන්විතයි. දැන් ක්‍රීඩා පුවත්. මංචි ජාතික වොලිබෝල් ෂූරතා තරගාවලියේ ඒකාණ්ඩේ තරඟ මේ වන විට පැවැත්වෙනවා. ඒ මහරගම ජාතික තරුණ සේවා සභා ක්‍රීඩාංගණයේදී තරගාවලිය පිළිබඳ තොරතුරු ගෙනින්නේ එහි සිටින අපනියෝජිත චතුක දිවාෂණ. මංචි සමග එක්වමු ජාතික ක්‍රීඩාවට ඔසවමු දස්කම් අනාගතයට තේමාව යටතේ 12 වන මංචි ජාතික වොලිබෝල් තරගාවලිය මෙවන විට ක්‍රියාත්මක වන්නේ මහරගම යෝන් නිකේතනයේ ගෘහස්ථ ක්‍රීඩාංගණය තුල. මෙවන විට ආධුනික පිරිමි අවසන් තරගය පැවැත්වෙන ඕෂන් ලංකා කණ්ඩායම සහ කුරුණෑගල ගෝල්ඩන් ටයිගර්ස් කණ්ඩායම අතර කණ්ඩායම් දෙකම තරඟ වටේ බැගින් ජයග්‍රහණය කරමින් උණුසුම් තරඟ අත්දැකීමක් ප්‍රේක්ෂකයන්ට පිරිනමමින් සිටින මොහොත අපි පසුරුව එකේ සිට සුපර් ලීග් තරගාවලිය සජීව කරන අත්දැකීම ඔබට සමීප කරන්න සූදානම්. මංචි
දේශීය සමාගමක් ලෙස ලාංකීය ජාතික ක්‍රීඩාව ඉහළට ඔසවන්නට වසර 12ක් තිස්සේ 2006 වසරේ සිට මේ ජාතික වොලිබෝල් ශූරතාවලියට ලංකාවේ පැරණිතම ජාතික වොලිබෝල් ශූරතාවලියට අනුග්‍රහකත්වය දක්වමින් මේ ජාතික ක්‍රීඩාව ඉහළට ඔසවා තබන්නට ධීරිය ශක්තිය බලය ලබා දෙනවා. ඉතින් මංචි ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් තරගාවලියේ තමයි උණුසුම තරඟ අධ්‍යක්ීම ඔබට සමීප කරන්නට හැකි තරගාවලිය ලෙස හඳුනාගෙන තිබෙන්නේ. අපි සූදානම් සුපර් ලීග් තරගාවලියේ කාන්තාව සන්තරගේ සදා ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් එවැගේම ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායමත් සුදුසුකම් ලබා තිබෙනවා. ඒ වගේම පිරිමි සුපර් ලීග් අවසන් තරගය සඳහා ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සමගින් මාස් ලෙෂලයින් කණ්ඩායම සුදුසුකම් ලබා තිබෙනේ. අපි ඒ තරඟ අධ්‍යක්ීම සමීප කරන්නට සූදානම් රසල් ඔබ රජ කිරුළ මංචි සමග ජාතික ක්‍රීඩාව ඉහළට ඔසවන්නට මංජි සමග එක්වෙමු ජාතික ක්‍රීඩාව ඔසවමු දස්කම් මනාගතයට කියන තේමාව ඔස්සේ අපි සූදානම් 12 වන මංජි ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් තරඟ අධ්‍යක්ීම සජීවව ඔබට සමීප කරන්න රැඳෙන ස්වාධින් රූපවාහිනිය සමග මහරගම යෝන් නිකේතනයේ සිට ජාතික ක්‍රීඩාවේ ඒ සජීව කරන අධ්‍යක්ීම උණුසුම් තරගකාරී සජීව කරන අධ්‍යක්ීම සමග රැඳෙන්නට අපි ආරාධනා කරනවා. පස්සුරු 1ට අපි ඒ සජීව විකාශය ආරම්භ කරන්නට සූදානම්. ඒ සමගින් 19 දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වෙනවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk